එහෙම තියෙනවා නම් අවශ්‍ය වෙනවා නම් දෙදස් විසි තුනේ අපි දෙදස් විසි හතර වර්සය සඳහා ඉදිරිපත් කරපු අයවැය යෝජනා සඳහා අපි චන්ද විමසීමට බිලියන 10ක මුදලක් ඉල්ලා සිටියා. ඒ බිලියන 10 ප්‍රතිපාදන අපට ලබා දීලා තියෙනවා. ඒ අනුව අපි ඒ බිලියන 10ක මුදලින් මේ වන විට අවශ්‍ය වියදම් සිදු කරමින් පවතිනවා. චන්ද විමසීම සම්බන්ධයෙන් මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් මේ වනතේ කිසිම ගැටලුවක් සිදු වෙලා නැහැ. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා තවදුරටත් අපි මුදල් ලබා ගන්නා ක්‍රමයේ සහ අනිකුත් කටයුතු පිළිබඳව සාකච්ඡා කරන්න හෙට දිනේදී මුදල් අමාත්‍යාංශයේ නේදාරින් සමග සාකච්ඡා කරන්න. ඒක සාමාන්‍ය සම්ප්‍රදායිකව සිදු වෙන සාකච්ඡාවක් චන්ද විමසීමක් පැවැත්වීම ආසන්නේ. මුදල් සම්බන්ධයෙන් දැනට කිසිම ගැටලුවක් නැහැ. රජයේ මුද්‍රණ අධිපතිනිය සමග අපි සාකච්ඡා කළා. එතුමිය ප්‍රකාශ කළා ඡන්ද පහකට සෑහෙන්න කඩදාසි එතුමිය සතුව තියෙනවා කියලා. මොකද කඩදාසි තමයි විශේෂයෙන්ම ගැටලු මතුවෙන්නේ. විදේශවලින් එහෙම කඩදාසි ගෙන්නන්න සිද්ධ වෙන ඡන්ද පත්‍රික මුද්‍රණය කරන්න ඒක ඒවා තියෙනවා කියලා කිව්වා. ඒ වගේම එතුමිය ඇස්තමේන්තු අපට ලබා දීලා තියෙනවා. එතන එතුමිය ඉදිරිපත් කරපු ගැටලුව තමයි 2019 පාත්තපු ජනාධිපතිවරයාට වඩා 4 ගුණයකින් ඒ අවශ්‍ය වියදම් වැඩි වෙලා තියෙනවා කියලා. ඉතින් අපි එතුමියට දැනුම් දුන්නා ඒ අස්තමේන්තු අපට ඉදිරිපත් කරන්න කියලා. ඉදිරිපත් කරපම අපි ඒව සම්බන්ධයෙන් සලකා බලලා ඒ අවශ්‍ය ප්‍රතිපාදන සම්බන්ධයෙන් මේ මහා භාණ්ඩාගාරයට අපි නියෝජන ලබා දෙනවා. ඒ අරෙන්ද දැනටමත් අපි ආරම්භ කරලා තියෙනවා ඡන්ද විමසීමට අවශ්‍ය වෙන ඒ ආකෘති පත්‍ර සහ අනිකුත් මුද්‍රණ කටයුතු සිදු කරමින් පවතිනවා මේ වන විට. මම විශේෂයෙන් මේ සාකච්ඡාවේදී එතුමගේ විමසා සිටියා ඔය මේ දිනවල අපට අහන්න ලැබෙන මුද්‍රණාලය තවත් ස්ථානයකට ගෙන යාම සම්බන්ධයෙන් සහ ඒ මුද්‍රණාලයේ සේවකීන්ගේ අතිකාල කප්පාදුවක් සම්බන්ධයෙන් එහෙම කතා වෙනවා. ඒ නිසා එතුමිය කිව්වා ඒ කිසිම ගැටලුවක් නැහැ. ඔය කරුණු දෙකම දීර්ඝ කාලයක් තිස්සේ සාකච්ඡා වෙමින් පවතින දෙයක්. ඒක මේ අවස්ථාවේදී මෙතෙන්ට අදාළ වෙන කිසිම දෙයක් නෙමෙයි. එහෙම කිසිදු බාධාවක් සිදු වෙන්නේ නැහැ කියලා. ඒ වගේම තැපැල්පතිවරයා සමගත් අපි සාකච්ඡා කරා. එතුමාත් ප්‍රකාශ කරා කිසිදු ගැටලුවක් නැහැ කියලා. විශේෂයෙන්ම ඔය තැපැල්තුමා සමග අපි සාකච්ඡා කරපු දවසෙත් තැපැල් නිලධාරීන්ගේ වැඩවර්ජනයක් පැවතුන දවස් දෙක මම ඒකත් එතුමාගෙන් විමසුවා. එතුමා කිව්වා ඡන්ද විමසීම ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව කිසිදු ගැටලුවක් නැතුව තැපැලෙන් අපට ලබා දෙන සහාය ලබා දෙන්න පුළුවන් කියලා. මම විශේෂයෙන්ම සඳහන් කරන්න කැමති පහුගිය ඡන්ද විමසීම් වල අපට වියදම් වුණු මුදල් සම්බන්ධයෙන් මම හිතන්නේ ඒක මෙතන ප්‍රයෝජනවත් වෙයි. 2015 ජනාධිපතිවරණ ඡන්ද විමසීමේදී බිලියන 2.7ක් තමයි වියදම් වෙලා තියෙන්නේ. ඒ වගේම 2019 ඡන්ද විමසීම සඳහා බිලියන 4.5ක් වියදම් වෙලා තියෙනවා. ඒ අනුව උද්දමනයේ සහ අනිකුත් භාණ්ඩවල මිල වැඩිවීම අනුව තමයි අපි 2024 ජනාධිපතිවරණය සඳහා බිලියන 10ක ඇස්තමේන්තුවක් ලබා දීලා තියෙන්නේ. ඒ මේ වගේ වැඩිවීම එක්ක. එතකොට ඔය මුද්‍රණාලාධිපතිනිය විතරක් නෙමෙයි පොලිස්පතිවරයා තැපැල්පතිවරයා ඉදිරිපත් කරන ඇස්තමේන්තු වලට ආධාර වෙන මුදලුත් අපේ ඔය බිලියන 10 ඇතුලේ තමයි තියෙන්නේ. ඒ බිලියන 10න් තමයි අපි මේ මුදලත් වෙන් කරන්නේ. නමුත් ඔය තුනටම විශේෂයෙන්ම මුදල් ලබා දීම ප්‍රතිපාදන ලබා දීම සිදු කරන්නේ මහා භාණ්ඩාගාරයෙන්මයි. අපි බලාපොරොත්තු වෙනවා ඔය මුදලින් මේ කටයුත්ත කරගෙන යන්න පුළුවන් වෙයි කියලා. ඔව් ඒ වගේම තමයි දැන් මේ බිලියන 10ක ප්‍රතිපාදන
ප්‍රතිපාදක වෙන්න කියලා තියෙනකොට මේ ප්‍රතිපාදක වෙන්නේ උතුමාලගේ මුදල් වලට මුදල් වෙන දේවල් වලට යොදවන්න පුළුවන් ඒ සම්බන්ධයෙන් මොනවාරි නයිට්‍රෝ කියවලා තියෙනවා ඒ කියන්නේ මේ මුදල් උතුමාලගේ විතරක් නැත්නම් ඒ මුදල් සමහරවිට වෙන ව්‍යාපෘතියට ගන්න පුළුවන් නැහැ කියන එක තියෙනවා අපි ගන්න මේ රටේ ඒක තියෙනවා එතකොට ඒ වෙලේ සාර්ථක වෙන පුළුවන් උතුමාලගේ පිළිගනාය සම්පූර්ණයෙන්ම තියලා තියෙනවා මේ බිලියන 10ක මුදල් අපීල්ලුවේ අපේ කටයුතු සඳහා. ඒ කියන්නේ ඡන්ද විමසීමේ කටයුතු සඳහා. ඒ කියන්නේ මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රධානම කාර්යයන් සමගම ඔය අපි කියපු ඒකට සම්බන්ධ වෙන අනිකුත් ආයතනවල වියදමුත් මේක ඇතුලේ තියෙනවා. දැනට මේක වෙන් කරලා දීලා තියෙන්නේ මැතිවරණ කටයුතු සඳහා පමණමයි. ක්‍රමවේදය තියෙන්නේ අපිට දැනට ප්‍රතිපාදන වෙන් කරලා තියෙනවා. සාමාන්‍ය ක්‍රමවේදයේ මැතිවරණයේ සම්බන්ධයෙන් පමණක් මේ සාමාන්‍ය ක්‍රමවේදයේ තියෙන්නේ අපි මුදල් වියදම් කරපුවාම තමයි අපි මේ මුදල අපට ප්‍රතිපූර්ණ කරන්නේ. බොහෝ වෙලාවට මැතිවරණ කටයුතු සඳහා වෙන්නේ අත්පිට මුදලට නෙමෙයි කටයුතු සිද්ධ වෙන්නේ. කාර්යය කළාට පස්සේ තමයි අපි මේ මුදල් ගෙවන්නේ. ඒ නිසා ඒ ආකාරයෙන් තමයි මේ කටයුතු සිද්ධ වෙන්නේ. දැනටමත් අපි රජයේ මුද්‍රණාලය සමග කරගන්න කටයුතු ඒ වගේම අපි ඔය මේ නියදාරයෙන් දැනුවත් කිරීමේ කාර්යයන් ආදී සඳහා වියදම් කරලා තියෙනවා දැනට ඒ වියදම් අපට මහා භාණ්ඩාගාරයෙන් ප්‍රතිපූර්ණ කරලා තියෙනවා ප්‍රශ්නයක් තියෙනවා මම උතුමාගෙන් අහන්න කැමති මේ අධිකරණය හරහා නීතිජවරුන් උත්සාහයක් කරලා මේ ඡන්දය කල් ගන්න උතුමා ඉස්සර සඳහන් කරා අපේ රටේ කොන්ස්ටිටියුෂන් එක අනුව කිසිම ඉෂුව එකක් නැහැ මේ ඡන්දය මේ ආකාරයට පැවැත්වෙන්න ඕනේ මම උතුමාගෙන් අහන්න කැමති නීතිඥවරු අධිකරණයේ හරහා ඒ කරන්නටත් එම උත්සාහයට එරෙහිව ඔබතුමාලගේ කොමිසම උසාවියට කරුණු දැක්වුවා. මේ නඩු දෙක සම්බන්ධයෙන්ම අප වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුවෙන් ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල්වරියක් මැතිවරණ කොමිසම සභාව වෙනුවෙන් කරුණු ඉදිරිපත් කළා. අපි මුල් අවස්ථාවේදීම නීතිපතිවරයා හමු වෙලා මේ පිළිබඳව සාකච්ඡා කරා මේ නඩු සම්බන්ධයෙන්. ඒ අවස්ථාවේදී නීතිපතිවරයා අපි වෙනුවෙන් පෙනී සිටින්න ඉදිරිපත් වුණා. මේ නඩු දෙක සම්බන්ධයෙන්ම නීතිපති දෙපාර්තමේන්තුව අපි වෙනුවෙන් පෙනී සිටියා. අපේ නියෝජන අපි ඉදිරිපත් කරා. ඒ නඩුව සම්බන්ධයෙන් ඉදිරිපත් කරන කරුණු වලට අපි විරෝධතා ඉදිරිපත් කරා නීතිපතිවරයා මගින් උසාවිය. අපිට හැකියාවක් නැහැ එකින් එක නඩු ඉදිරිපත් කරන කවුද ඒ නීතිඥයින් කියලා හොයලා ගිහිල්ලා ඒ අයට දැනුවත් කිරීම කරන්න මේ කරුණ සම්බන්ධයෙන් අපි පොදුවේ විශේෂයෙන්ම කලිනුත් අපි දැනුම් දීලා තියෙනවා සියලු දෙනාටම මේ ඡන්ද විමසීම නිදහස්ව හා සාධාරණව පවත්වාගෙන යන්න අපට සහාය වෙන්න කියලා. ඒ සහාය වෙන්න කියන ඉල්ලීම කරන්නේ ඔය හැම දෙයක්ම එකයි. නඩු පැවරීම සම්බන්ධයෙන් අපට නඩු පවරන්න එපා කියනවත් ඒ සම්බන්ධයෙන් වෙනත් විරෝධතාවක් කරන්නත් බෑ. අපට හැකියාව තිබෙන්නේ නඩු පවරපුවාම ඒ නඩුව සම්බන්ධයෙන් අපේ විරෝධතා ඉදිරිපත් කරලා ඒ නඩුව කොයි ආකාරයෙන් හරි පරාජයටපත් කරන්න අපි වෙනුවෙන් නීතිපතිවරයාමගෙන් කරුණු ඉදිරිපත් කිරීමයි. අපි දැනට ඒ කටයුත්ත කරගෙන යනවා. මම විශේෂයෙන්ම සඳහන් කරන්න කැමති ආණ්ඩුකම ව්‍යවස්ථාවෙන් මේ අපට මැතිවරණ කොමිසමට දීලා තියෙන බලය ඡන්ද විමසීම පැවැත්වීම සඳහා ඒ ආකාරයෙන්ම පවතිනවා. උසාවියේදී යම්කිසි උසාවියකින් මේ ජනාධිපති වන ඡන්ද විමසීම පැවැත්වීම සම්බන්ධයෙන් තහනම් නියෝගයක් නිකුත් කරොත් හැර වෙන කිසිම අවස්ථාවක මේ ඡන්ද විමසීම පැවැත්වීම සම්බන්ධයෙන් කාටවත් බාධාවක් කරන්න බෑ. අපිට ඡන්ද විමසීම දිගටම පවත්වාගෙන යන්න පුළුවන්. නෑ මං ඒකෙන් අදහස් කරේ දැන් පසුගිය ඔය නඩු දෙකේදීම ඒගොල්ලන් ඉල්ලලා තිබුණා නඩුවේ අනිකුත් කරුණු වලට අමතරව ජනාධිපතිවරණය පවත්වාගෙන යාම නතර කරන්න කියලා ඉල්ලීමක් එතන තිබුණා. අපි ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයාට දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කරා
මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ අනිත් වර්ගයේ තියෙන ප්‍රතිපාදන 90. ඒ 90 තමයි උසාවියේ තීරණය කරලා තියෙන්නේ. එහෙම කිසිම නියෝගයක් නොදී මේ නඩු නිෂ්ප්‍රභා කරන්න. හරි, ඒ නිසා මැතිවරණ කොමිසම සභාවට කිසිදු ගැටලුවක් නැහැ. මම අර සඳහන් කරේ යම් හේකින් ඒක මේවා කරා නම් අපට ඒ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට පිටින් කරන්න බෑ. නමුත් එහෙම නැති කිසිම අවස්ථාවක අපට කිසිදු බාධාවක් නැහැ මේ කටයුත්ත කරගෙන යන්න. සභාවතුමා දැන් ඔබතුමාව පැහැදිලි කළා මේ ලොකු උනන්දුවක් සහ උද්‍යෝගයක් තියෙනවා කියලා. ඔබතුමාම පැහැදිලි කළා ලොකු උනන්දුවක් සහ උද්‍යෝගයක් තියෙනවා මේ ජනතාවගේ මේ ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් කියලා. ඒ වගේම දැන් මේ මාසේ අග වෙනකන් ඔබතුමන්ලා කල්ලබ්බා ගැනීම පුළුවන්. සමාජ මාධ්‍ය තුල එල්ල වෙන චෝදනා සම්බන්ධයෙන් මේ ඔබතුමා පැහැදිලි කිරීමක් කළා. ඒකෝ මේ මෙච්චර උනන්දුවක් උද්‍යෝගයක් තියෙන මේ කාරණාව සම්බන්ධයෙන් තීරණය ගැනීමට ඔබතුමන්ලට බලය ලැබෙන පළමු අවස්ථාවේදී ඊදී ප්‍රකාශයට පත් කරන්න ඇයි ඔබතුමන්ලා කටයුතු කරන්නේ නැත්තේ? මම හිතන්නේ ඔබතුමාට පැහැදිලි වුණ නැද්ද මන් දන්නේ නැහැ. මං මුලින්දම්ම මේ කියාපු කාරණය මොකද හේතුව අපි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව සඳහන් කරලා තියෙනවා දින වකවානු. ඒ දින වකවානුත් එක්ක එනකොට අපට ඒ නියම කරන්න පුළුවන් අවම දිනේදී තමයි අපි මේක කරන්න බලාපොරොත්තු වෙන්නේ. මම ඕනනම් උදාහරණයක් පැහැදිලි කරන්නම්. ඔය දින 63 අරගන්න එක දින 63 කියන එක කිව්වේ සැප්තැම්බර් 17 වෙනිදා ඉඳන්. එතකොට අපිට සැප්තැම්බර් 17 වෙනිදා ඡන්දේ තියන්න බෑ. සැප්තැම්බර් 17 වෙනිදා පොය දිනය. ඊට පසු දින ඡන්දේ ප්‍රකාශ කරන්නත් බෑ. ඊට පොය දිනේට පසු දින. ඊට පසු වෙන්නේ සෙනසුරාදා ඉදිරියට. එතකොට අපි මං කලින් සඳහන් කරපු හැම කාරණයක්ම සලකලා බැලලා තමයි අපි වඩාත්ම සුදුසු. ඒ වගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හා ජනාධිපතිවරණ පනතට අනුකූල වෙන දිනය තෝරා ගන්න අදහස් කරලා තියෙනවා.